ඔබ මේ කොන්නේ ස්වාධීන රූපවාහිනි මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකයි. මම අශින්ක තුනතිලකන. මම දිමුතු ඒකනායක මණ්ඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු බව ජනපති පවසයි. වෙනත් රටවල් පසු කර ගොස් තරුණයන්ට යහපත් අනාගතයක් ගොඩනගන බව අගමැති කියයි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාර නගා සිටුවීමට රුපියල් මිලියන 1000ක්. දෙමෝදර රෝහලේ කාර්ය මණ්ඩලය වර්ජනයක. බංගදෙනියේදී බස් රථ දෙකක් ගැටි 12 දෙනෙකුට තුවාල. ලෝපුරා රටවල් මිහිකත හොරාව සමරයි. යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක දොරෙහින් පිදුම් ලැබූ පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද ස්වාමින් වහන්සේ වෙත අක්තරපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මල්වතු මහාවිහාර පාර්ශවයේ මගින් ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්ද ගෞරවනාමය සහිතවයි පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද ස්වාමින් වහන්සේ වෙත බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක දුරේ පිරිනැමීමට කටයුතු කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් උන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සිදු කෙරුණා. ස්වාමින් වහන්සේ වැඩවාසය කරන කුරුකුදේගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ශාමුපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිත සිරි අනුනායක ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර මහානිකායේ මහානායක පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහතුරුන් සහ පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි බෞද්ධ රටක් විදියට අපේ රටේ බුදු සසුන ආරක්ෂා කරන්නේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය විසින්. ගමේ පන්සලේ හාමුදුරුවෝ නොමැතිනම්, ගමට පන්සලක් නැත්නම් ගමේ ජනතාවට බුදු දහමක් අසන්න ලැබෙන්නේ නැහැ. ගෙවී ගිය දශක 5-6 කාලය ගත් විට මේ රටේ ගමේ පන්සල් වෙහෙර විහාර මේ මෑත දශක කීපයේ විශේෂයෙන් වර්ධනය වෙලා තිබෙනවා, ශක්තිමත් වෙලා තිබෙනවා. අපිට යහපත් රටක් හදන්න, හොඳ රටක් හදන්න සෑම විටම අපේ රට වගේම අන්තර්ජාතික වශයෙන් මුළු මානව සමාජයටම වැදගත් වන්නේ බුදු දහම ආරක්ෂා කිරීම, ව්‍යාප්ත කිරීමයි. ඒ නිසා තමයි අපි පසුගිය දිනවල උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කළෙත්, ඉන් පසුව ලෝක උරුමයක් කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉල්ලීමක් කරලා යෝජනාව බාර දෙනු ලැබුවේ. හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙනිය මන්සන්දියේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබුවා. මෞනියාව ඩිපෝවට අයත් ළංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ගයේ නවතා තිබූ ළංගම බස් රථයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. පෞද්ගලික බස් රථ රියදුරු මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ බොරැල්ල හෝටන් හන්දිය ප්‍රදේශයේදී. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එම අවස්ථාවේදී මෝටර් රථය පැදවූ දිමුත් කරුණාරත්න බීමත්ව සිටි ඇති බව අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාර නගා සිටුවීමේ අරමුණින් එම ව්‍යාපාරිකයන් වෙත කිසිදු පොලියක් අය නොකර රුපියල් මිලියන 1000ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගෙන් ලබාගත් වීතොග සහල් බවට පත්කර වෙළඳපළට නිකුත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශක්ති නමින් මෙම සහල් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කෙරුණා. නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80කටත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85කටත් අලෙවි කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතා සහ සමුපකාර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඔව්, අපි කාටත් ලාභයක් ඕනේ. ලාභයක් නැතුව කිසි දෙයක් ගොඩනගන්න බෑ. නමුත් ඒ ලාභය
සාධාරණ වෙන්න ඕනේ. ඒක තමයි ජනාධිපතිතුමාත් කිව්වේ. ලාභය සාධාරණ වෙන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ මේවා සාධාරණ මිලකට ගන්න. අපිට වැඩ බැරි මිනිස්සු නෙවෙයි අපිට වැඩ හොඳට පුළුවන්. නමුත් අසාධාරණයක් වෙනවා නම් අපි කොහොමද ඒකත් එක්ක ගැටෙන්නේ? රජේවල් ඉන්නේ සමාජ සාධාරණ ඇති කරන්න. ඊළඟට උතුරු මැද පළාතේ අනුරාධපුරයේ පොළොන්නරුවේ මේ ශක්ති සහල් රජයේ මුදල් වලින් නිෂ්පාදනය වෙන සහල් මේ වෙළඳපොළට එනවා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊළඟට දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මේ සහල් වෙළඳපොළට එනවා. මේ රුපියල් 85ට සහල් ලබා ගන්න පුළුවන්, රුපියල් 80ට නාඩු ලබා ගන්න පුළුවන් කියන එකත් මතක් කරමින් මේ රටේ සහල් නිෂ්පාදකයන්ට මේ රටේ සමස්ත ගොවි ජනතාවට සෙතක්ම වේවා. දිගමඩලු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ රැළඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිපල ගැන්වීමේ අමාත්‍යාංශයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එම දිස්ත්‍රික් වාණිජ සහ කෘෂි කර්මාන්ත මණ්ඩලයයි මේ සංවිධාන කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පිරළි ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්, ව්‍යාපාරික සහ ගොවි ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වැඩසටහන් සමග එක්වීමට මෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් අඩුවිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවනවා. ළමා ක්‍රීඩා, සංගීත සම්දර්ශන ඇතුළු විනෝදාංග රසකින් ප්‍රදර්ශනය සමන්විතයි. ප්‍රදර්ශන කුටි 150කින් සමන්විත දිගමඩලු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය අද රාත්‍රී 11:00 විවෘතව පවතිනවා. අපි මේ අයවැයෙන් විශාල මුදලක් රට සංවර්ධනය කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න වෙන් කළා තියෙනවා. සමෘද්ධි ලාභීන් ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 3ක් ඇතුළතදී හැම කෙනෙක්ම සවිබල ගන්නවා. ඉතින් මේ අවුරුද්දේ අපි අඩුම වශයෙන් ලක්ෂ 5ක් සවිබල ගන්නවන්න, ව්‍යාපෘති 50,000ක් ලබන වසර 3 තුල ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිනවා. මේ අවුරුද්දේ අපි ව්‍යාපෘති 20,000ක් පටන් අර ගන්නවා. එකක් අපි අපනයන ගම්මාන 5,000ක් අපි රට පුරා ඇති කරනවා. ඒකට අමතරව අපි දිරිය කාන්තාවන් ලක්ෂ 11,000ගේ ගෙවත්තේ අපනයන භෝග බගා කරන්න අද වෙනකොට පැල ඌන්ට ලබා දීලා තියෙනවා 10 කෝටියක්. එතන මේ අවුරුද්දේ අපි ඒක 5 ගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි ලාභීන් එකතු කරගෙන ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 1500ක් වෙනකන් අපි සහනයක් ලබා දෙනවා. අපි දේශීය ව්‍යාපාරිකයන්ට අද මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නම් ජනතාව එකතු කරගෙන අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය වැඩි කරලා අගේ දාමේ වැඩි කරලා අපි අපනයන ආදායම වැඩි කරන්න ඕනේ. මොකද අපි ඩොලර් වලින් ණය අරගෙන තියෙන්නේ. අපි පොලිය ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්, වාරික ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්. අපේ අරමුණ වෙනත් රටවල් පසුපස යාම නොව එම රටවල් පසුකර යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. තාරුණ්‍යට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මක බවයි යෝන්පුරය සමාප්ති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අනාගතය ඇරඹුණා යන තේමාවෙන් යෝන්පුරය ආරම්භ කෙරුණේ පසුගිය 27 වනදායි. දෙස් විදෙස් තරුණ තරුණියන් 8,500කට වැඩි පිරිසක් ඊට එක්ව සිටියා. තරුණයින් වෙනුවෙන් සංවිධාන කළ විශේෂ වැඩසටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම ක්‍රියාත්මක කෙරුණා. යෝන්පුරය සමාප්ති උත්සවය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සව භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයාට තරුණ තරුණියන්ගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයක්. තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සංස්කෘතිකාංග රැසක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. අනතුරුව උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු ආසියාවේ විශාලම වෙළඳ කලාපය අපි ආරම්භ කරන්නේ අක්කර 5000යි. ඒ 5000 පිරුණෙන් පස්සේ හම්බන්තොට මොනරාගල තව අක්කර 5000ක් තියෙනවා. රටේ ආර්ථික පරිවර්තනය පටන් ගන්න මේ ආරම්භ කරන්නේ. මේ වේගය අපි තව අවුරුදු 5ක් 6ක් ගෙනියනවා නම් මේ රටට ඉදිරියට ගිහින් අනික් රටවල් වලටත් වඩා වේගයෙන් ඉදිරියට යන්න පුළුවන් අනාගතයක් තියෙනවා කියලා මම කියන්න කැමතියි. රටක් හදන්න, විනයක් හදන්න, සමාජය දියුණු කරන්න, ආර්ථිකය දියුණු කරන්න මේක පෑ 24න් කරන්න බෑ. ඒත් අපි මේ ගමන තව අවුරුදු 5ක් ගෙනියනවා නම්, 6ක් ගෙනියනවා නම් අපි ගොඩ එනවා. එදාට එනකොට මේ හම්බන්තොට හඳුන ගන්න බෑ. එහෙනම් අපි මේ ගමන ගෙනියමු. අපි තීරණය කරමු වෙනත් රටකට ආපහු අපි ඉස්සර කරලා යන්න ඉඩ දෙන්නේ නැහැ. වෙනත් රටක් පිටිපස්සෙ යන්න අපි ලෑස්ති නැහැ. අපිට ඕන හොඳ අනාගතයක්. අපේ තරුණයන්ට ඕන අනාගතයක්, සුරක්ෂිත භාවයක්, හොඳ ජීවිතයක්.
ඒක ඇති කරන්න මේ තරඟෙන් අපි ඉස්සරහට එනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වැඩසටහන් අපි ඉදිරියට ගෙනියන්න ඔබට බාර දෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලියන්ගේ මහතාද මෙහිදී අදහස් පළ කළා. ඔබතුමා තමයි ගරු අගමැතිතුමනි මේ රටේ තාරුණ්‍යට නිවැරදි දිශානතිය පෙන්වනු කරපු එකම පරිණත නායකයා. හෙට ඔබතුමා කිව්වොත් මේ රට හදන්න තරුණ හමුදාවක් ඕනේ කියලා මේ තරුණයෝ 8000ක් තව අපේ රට වටේ ඉන්න සියලු තරුණයෝ ඔබේ පිටුපස හිට ගන්නවා. සිංහල දෙමළ මුස්ලිම් අත් තියෙන්න පුළුවන්. හැබැයි ඔවුන් ඔක්කොම ඉල්ලන්නේ ඔවුන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් පරිසරයක් මේ රටේ නිර්මාණය කරලා දෙන්න කියලා. සාගල රත්නායක සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන්ද විශාල පිරිසක්ද සමාපති උත්සවයට එක්ව සිටියා. උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මෙම අදහස් පළ කළේ දොම්පේ ප්‍රදේශයේ සමාජ සත්කාර වැඩසටහනකට එක්වෙමින්. දැන් ගොඩක් අය කියනවා මේ නොරොච්චෝලි හැදුව හිඳ මෙහෙම හරි විදුලිය තියනවා කියලා. දැන් හැබැයි ගැටලුව තියෙන්නේ නොරොච්චෝලිය හැදුව ක්‍රමය. ඒ විදුලි බලාගාරයේ හැදුවේ ඒ පරණ තාක්ෂණයක් විතර පරණ යන්ත්‍ර උපකරණත් ඇතුව ඒකයි මේ දැන් සියවතාවක් විතර කඩා වැටුනේ. දැන් අද වෙලා තියෙන තත්ත්වෙත් ඒක. ඒ කඩා වැටීමත් එක්ක තමයි අද මේ විදුලි ප්‍රශ්නයට සතුමක් ලබා දෙන්න නොහැකි වෙලා තියෙන්නේ. අපි රජයක් හැටියට විශේෂයෙන් මේ උත්සව කාලේ අවුරුද්ද තියෙන කාලේ මෙවැනි තත්ත්වයක් උදා නොවෙන්න වග බලා ගන්න ඕන එක රජයේ වගකීමක්. රජයට අපහසුතාවයට පත් කරන්න යම් විදුලි බල මණ්ඩලයේ යම් කුමන්ත්‍රණකාරී වැඩ කටයුත්තක් සිදු වෙනවද කියන සැකෙකුත් තියෙනවා. මේ පිළිබඳව රජයක් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. දොම්පේ පැලහැර ශ්‍රී ශාක්‍ය සිංහරාම මහා විහාරයේදී සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුණා. ඒ යටතේ නොමිලේ ඇස් කණ්ණාඩි පැල බෙදා දීම, වෛද්‍ය සායන සහ ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු බෙදා දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඟුණුකුල පැලැස්සේ ආනන්ද හිමි, දේශපාලන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද පසුරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා. කොට්ටාව මාකුඹුරේ ඉදිකළ මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2000ක්. දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් සලසා ගැනීමට මගේ ජනතාවට මෙවගේ අවස්ථාව සැලසෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි දුම්රිය, බස්රිය, ඒ වගේම අනිකුත් පෞද්ගලික ප්‍රවාහන සේවා, මෝටරත්, ත්‍රීවීල්, බයිසිකල්, මෙයනාදී හැමදේම එකම මධ්‍යස්ථානයකින් මෙහෙවි. ඒ වගේම ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම. ඒ නිසා මගීන්ට කාලසටහන් ලබා ගන්න, බස් රථ ඒ වගේම දුම්රිය වේලාවල් පවත්වාගෙන යන්න, තමන්ගේ වාහන ආරක්ෂිතව මේ ස්ථානයේ ගාල් කරන්න, ඒ අනාදී සියලුම පහසුකම් අන්තර්ජාලය හරහා ලැබේ. ඊට සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයෙන් මගීන්ට යාහකි හොඳ මගී සේවාවක්, රජයේ ළංගම බස් රථ සේවයත් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන්ුත් ඇති කරන්න. අනාගතයේදී අධිවේගී මාර්ග ජාලය, ඒ වගේම විශාල මාර්ග තදබදයක් තියෙන මේ හයි ලෙවල් පාර, එහෙම නැත්නම් 138 මාර්ගය තුල විධිමත් ප්‍රවාහන සේවයක් ඇති කිරීමට මේ ඉවහල් වෙනවට සැකයක් නැහැ. දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අද දිනේ සිය සේවාවලින් ඉවත්ව සිටිනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තම නිලධාරීන් සමග ඇතිකරගත් අරුමුදයක් ඊට හේතුව බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමෝදර රෝහල භූමිය තුලින් පෞද්ගලික මාර්ගයක් ඉදිකිරීමට උත්සාහ දරූ බවට වෛද්‍යවරුන් චෝදනා කරනවා. ඊට වෛද්‍යවරුන් විරෝධය දැක්වීමත් සමග දෙපාර්ශ්වයේ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වුණේ. මෙහිදී ඌව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරිය සිය කාර්යාලය වෙත කැඳවා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බැන තර්ජනය කළ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියගෙන් සමාව ගත යුතු බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. මේ අනුව තම ආරක්ෂාව වෙනුවෙන් සිය රාජකාරිය වලින් ඉවත්ව සිටින බව රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පවසනවා. නේවාසික රෝගීන් බදුල්ල රෝහල වෙත මාරු කර තිබෙනවා.
අපේ වෘත්තියට අගෞරවන ආකාරයට රෝහල්වල පැවැත්ම හානින ආකාරයට කටයුතු කරනවා නම් අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර ගන්න අපි දෙපාරක් පසුබට වෙන්නේ නැහැ. මේ වරත් රෝහලට යම් ආකාරයේ තර්ජන එළඹීම පවතිනවා. යම් කිසි අභාග්‍ය සම්පත සිදුවීමක් වෙන්න කලින් අපි රෝහලෙන් අපේ කාර්ය මණ්ඩලය අපිවත් කරගන්නවා. ඒ සම්බන්ධයෙන් අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. අපි වෛද්‍යුරණ ආරක්ෂාවෙන් අපි බැඳී සිටිනවා. ඊට අමතරව සඳ වෙනකොට අපි බදුල්ල ප්‍රදේශයේ පුලාක්‍රියාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. දෙමෝද මිනිස්සුන්ට කියන්න ඕනේ ඔයගොල්ලන්ට ආදරේට නෙමෙයි මේ තුමා මේ පාර දා ගන්න දන්නේ. එතුමාගේ ඉලක්කේ එතනින් එහා පැත්තේ LR සිඩන් ටික එතෙන්ට පාර ගන්න දන්නේ. ගත්තාම සමහරට මේ මිනිස්සු තනවස පදිංචිකාරයෝ ඔයඩන් ටිකක් නැති වෙනවා. ඒකින්ද මේ එක එක දේශපාලඥයන්ගේ මෝඩ කතා අහලා වෛද්‍යුරණ සම කැඩුමැතු කරගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඕගොල්ලන්ට බේත් ගන්න රෝහල් නැති වෙන එක. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමහණී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිළිගැන්වීමට කටයුතු කෙරෙනවා. මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවයි මෙම ගෞරව නාමය අමාත්‍යවරයා වෙත පිළිගන්වන්නේ. ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාව වෙත නිවාස ඉදිකර දෙමින් සිදුකරන මෙහෙවර අගය කරමින් එය පිරිනැමීමටයි මල්ලතු මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව තීරණය කර ඇත්තේ. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වෙන සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩපිළිවෙල යටතේ ආදර්ශ ගම්මාන 182ක් මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා උදාගම්මාන 1926කට අධික සංඛ්‍යාවක් ඉදිකෙරෙමින් පවතිනවා. ප්‍රතිචීවක ඖෂධ නිෂ්පාදනයේ සහ භාවිතයේ පවතින අක්‍රමවත් බව නිසා 2050 වසර වන විට ගැටලු රසක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා. ජීවිත කාලයටම පාවිච්චි කළ හැකි ස්ටැටින් වැනි ඖෂධ නිෂ්පාදනය කරොත් ඒක හොඳ වෙළඳපොළක්. මිනිසා ජීවත් වෙන තුරුම මිනිසාට අවසාන දවස වෙනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. 2050 වෙනකොට මේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවකවලටත් ගුණාත්මක භාවය නැති වෙලා යනවා. ඥාන වෛද්‍ය විද්‍යාවේ ඔහු හඳුනාගන්නේ රෝගයට හේතුකාරක වන ඥානය කුමක්ද? ඒ ඥානයට ප්‍රතිකාර. ඒ ඥානයේ ක්‍රියාකාරීත්වය නවත්වා දමනවා. නවත්වා දැමුවාම රෝගය පැතිරීම නැවැත්වෙනවා. මං හිතන්නේ මේකට තිබෙන එක විසඳුමක් තමයි ඒක. වෛද්‍ය ශාස්ත්‍රයේම අනාගතය සඳහා මූණ දෙන්නට වෙනවා. මේ කඩුල්ල අපිට පණින්න බැරි වුණා. සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කුසංවිධාන කළ වැඩමුළුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් වැඩමුළුවට එක්ව සිටියා. වෛද්‍ය රසායනාගාර සේවයේ නිලවේ බඩවිය විවෘත කිරීමද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත වෙනරගම මහතාද එහිදී අදහස් දැක්වුවා. දැන් අපේ ප්‍රජාව තුළ ඇතිවෙනවා ආසාදන, එකම රෝහල් තුළ ඇතිවෙනවා ආසාදන. රෝහල් තුළ ඇතිවන ආසාදන ඉතරන්න පුළුවන් ඒ විසබීජයන් දරුණු දේවල් වෙන්න පුළුවන්. මොකද ඒවා රෝහල් තුළම ජීවත් වෙලා ඒවට විරුද්ධව අපි ප්‍රතිකාර කිරීම සඳහා රෝගීන්ට භාවිතා කරන ප්‍රතිජීවක වැනි ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරගත් අර ප්‍රතිරෝධයක් තියෙන ප්‍රතිජීවක දුන්නත් සුව කරන්න බැරි ආසාදන එහෙම නැත්තම් විසබීජ නිසා මේවා වැළැක්වීම සඳහා එහි එක් පියවරක් විදිහට ආසාදන පාලනයත් ආසාදන වැළැක්වීමත් වැදගත් වෙනවා. රටේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 72ක ව්‍යාපෘති 72ක් ක්‍රියාත්මකයි. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 72ක් වනවා. මෙම ව්‍යාපෘති අතරින් 62ක් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති වන අතර ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාවයි. ගම්පෙරළිය වැඩසටහන යටතේ වස්කඩුව ප්‍රදේශයේ මාර්ග 2ක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 120ක්. කඩිනමින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 200ක් පමණ වෙනවා. නාතණ්ඩේ ආසනේ මාර්ග 21ක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේද ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ. රාජමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 120කට අධිකයි. මාරවිල, මරඳවැල්ල, හත්තිනිය ආදී ගම්මාන රැසක ජනතාවට මෙමගින් සෙත සැලසෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ අනුරාධපුර, උට්ටිමඬුව, අරිඥාන මාවත සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 110ක්. පවුල් 200කට පමණ දුෂ්කරතාවකින් තොරව මෙම මාර්ගයේ ගමන් කිරීමට මෙමගින් හැකියාව උදාවනවා.
මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ නවීකරණය කරන ලද ක්‍රීඩාංගණය අමාත්‍ය රෞෆාකි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම නවීකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 140ක මුදලක් වැය කෙරුණා. මීට සමගාමීව පැවැත්වුණු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහකයන්ට ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කෙරුණේද අමාත්‍ය රෞෆාකි මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දැන් පුවත් කිහිපයක් කෙටියේ. සබරගමුව පළාතේ අලුත් සහල් මංගල්‍ය පළාත් ආණ්ඩුකාර ධම්මදිසා නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික රත්නපුර සමන් දේවාල භූමියේදී පැවැත්වුණා. රත්නපුර මහසමන් දේවාලය සබරගමු පළාත් තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යාංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් ගොවිජන සංවිධානවල ජනතාවෙක්වයි මෙය සංවිධාන කළේ. මෙම අවස්ථාවට ශ්‍රීපාද විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ පූජ්‍ය කන්තලේ විජිතවංශ යන ස්වාමීන් වහන්සේලා සබරගමු මහසමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 28 වන අන්තර් ක්‍රියාකාරී සමුළුව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ සඳහා සංගම් 120ක් සහභාගී වුණා. මෙම අවස්ථාවට අන්තර් ක්‍රියාකාරී සංගමේ සභාපති අසේල කරන්නාගොඩ, ලේකම් හෂිනිද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වැවිලි මානව සංවර්ධන බාරයේ 26 වන වාර්ෂික මහසභා රැසීම බතරමුල්ල සෝභාධාම පියසේදී පැවැත්වුණා. නව අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත් කර ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. 30 වසරක යුද්ධයේ නිමාවී මැයි 18 වන දිනට වසර 10ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ලේදන් දීමේ වැඩසටහනක් මහෝය බොල්ලෑගම පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරිය අම්පාර දිස්ත්‍රික් නිලධාරිනී මහේෂිකා දිල්හානි, මහෝය ප්‍රාදේශීය ලේකම් ජීවී සුදර්ශන ගුණසේන, සහකාර පොලිස් අධිකාරී තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පොලිස් 82 පොලිස් අන්තර් කොට්ටාස මලල ක්‍රීඩාවලියේ සමාප්ති උත්සවය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මලල ක්‍රීඩා උළෙලේ සමාරම්භය පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි. පොලිස් කොට්ටාෂ 60ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජනාධිපති අභියෝගතා කුසලාණී දිනාගත්තේ ජනාධිපති ආරක්ෂක කොට්ටාෂයයි. සමස්ත අනුශූරතාව පොලිස් විශේෂ කාර්ය බලකාය දිනා ගැනීමට සමත් වුණා. මෙහිදී සියලුම පොලිස් කොට්ටාෂ නියෝජනය කරමින් විචිත්‍රවත් ආචාර්ය පෙළපාලියක් සහ සරම සංදර්ශනයක්ද පැවැත්වුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. සවස දෙකට අපගේ පැන් පැපුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk